මේ වෙනකොට මොටර් රථ පහන් දෙපාර්තමේන්තුවේ අපේ වාහන ලියාපදිංචිලා තියෙනවා 183කට ආසන්න ප්‍රමාණයක්. අපි පහුගිය කාලේ හොයලා බලපුවාම ඇතරම QR කේත යටතේ තෙල් ලබා ගැනීම සඳහා වාහන රෙජිස්ටර් වෙලා තිබුණේ 160කට ආසන්න ප්‍රමාණයක්. එතකොට මේ පිළිබඳව සොයා බලපුවාම 120කට ආසන්න වාහන ප්‍රමාණයක් රෙජිස්ටර් වෙලා තිබුණේ නැහැ ඉන්ධන ලබා ගැනීම සඳහා. මේක ගැන අධ්‍යයනයක් කළා මම. අපි දැන්ට කරගෙන යනවා සියලුම පළාත් සභාවලින් වසර 5කට එහා පැත්තේ ආදායම් බලපත්‍රය ලබා නොගෙන තියෙන වාහන සම්බන්ධයෙන් තොරතුරු එකතු කිරීමට අවශ්‍ය කටයුතු මේ වෙනකොට කරලා තියෙනවා. ඒ කියන්නේ අදාළ පළාත් සභා පහ මේ නමෙන් අපි ඉල්ලා තියෙනවා මේ තොරතුරු අපිට ලබා දෙන්න කියලා. මේ වසර 5ක් තුළ ආදායම් බලපත්‍රය ලබා නොගැනීම පිළිබඳ තියෙන වාහන තොරතුරු. ඒ අනුව අපි ඉදිරියේදී ඒ සම්බන්ධව ගරු අමාත්‍යතුමා සහ රජ්‍ය අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කරලා ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ වාහන සම්බන්ධ වසර 5කට වඩා ආදායම් බලපත්‍ර ලබාගෙන නැත්නම් එම වාහන අසාධුලේඛනගත කරන්න පළවෙනි පියවර හැටියට අසාධුලේඛනගත කරලා එම වාහන ඇණිය පිළිබඳව අදාළ දිස්ත්‍රික්කවල සිටින මගේ මෝටර් රථ පරීක්ෂකවරු මාර්ගයෙන් සොයා බලලා ඒවා භාවිතයට නොගෙන සහ භාවිතයේ නැති තත්ත්වයක තියෙනවා නම් ඒ සියල්ල අපේ පද්ධතිය තුළින් අවලංගු කරන්න අවශ්‍ය කටයුතු ලෑස්ති කරන්න ඉදිරියේදී අවශ්‍ය කටයුතු සිදු කරමින් යනවා. මේ විදිහට මේ රෙජිස්ටර් වෙලා නැති වාහන කොතරම් ප්‍රමාණයක් විතර සාමාන්‍යයෙන් තියෙනවද ලංකාවේ? රෙජිස්ටර් වෙලා නැති නෙවෙයි ආදායම් බලපත්‍ර ලබා නොගන්න වාහන තියෙනවද කියන එක තමයි අපි සොයා බලන්න පටන් ගත්තේ. මොකද දැනට එම ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුත්ත කරගෙන යන්නේ පළාත් සභාවලින් නිසා ඒ තොරතුරු අපිට අපේ පද්ධතියට වාර්තා වෙන්නේ නැහැ. දැන් ඒ වෙනුවෙන් අපි පළාත් සභාව සමග එකතු වෙලා අලුත් ක්‍රමවේදයක් සකස් කරලා තිනවා. ඒකෙදී අපිට ඉදිරියේදී පුළුවන් වෙනවා පළාත් සභාව තුළ එම වයිෂේදී ආදායම් බලපත්‍ර ලබා නොගන්නා වාහන සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්න. දැනට එම තොරතුරු තියෙන්නේ පළාත් සභාව සතුව. ඒ අනුව අපි පළාත් සභා නමින්ම ඉල්ලෑවල තියෙනවා දැනට වසර 5ක් එක දිගට ආදායම් බලපත්‍ර ලබා නොගත් වාහන සම්බන්ධයෙන් අපිට තොරතුරු ලබා දෙන්න කියලා. සාමාන්‍ය මම කිව්වේ එකයි ඉස්සෙල්ලා. දැන්ට අපේ වාහන ඇණිය 183ක් අපි රෙජිස්ටර් කරලා තියෙනවා. නමුත් ඉන්ධන ලබා ගැනීම සඳහා QR ක්‍රමයේදී යටතේ රෙජිස්ටර් වෙලා තියෙන්නේ 160කට ආසන්න ප්‍රමාණයක්. එතකොට ඉතිරි ප්‍රමාණය ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි වෙලා නැහැ. ඒ කියන්නේ එහෙම ලියාපදිංචි නොවී තියෙනවා කියන්නේ අපි හිතන්නේ ඇත්තට මේ වාහන මේ පාරේ දුවන මට්ටමක නැති හන්ද තමයි ඒවා ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි වෙලා නැත්තේ කියලා. ඒ අනුව තමයි අපි මේ තොරතුරු දැනට එක්ස්ප්‍රෙස් කරමින් පවතින්නේ. නෑ ඇත්තටම මේ ඩීසල් වාහන වලින් සෑහෙන දුම් පිටවීමක් වෙනවා පාරේ යන වාහන වලින්. මේව සඳහා යම් පියවරක් ගන්න නැද්ද ඉදිරියේ? ඩීසල් වාහන සම්බන්ධයෙන් ඩීසල් වාහන විතරක් නෙවෙයි අපි මේ වෙනකොට අපේ වායු විමෝචන අරමුදල මගින් WhatsApp නම්බරයක් හඳුන්වා දීලා මිනිස්සු දැනුවත් කිරීම කරනවා. ඒ වගේම අපි සෑම දිනකම පාරේ පරීක්ෂණ කරනවා, මේ වාහන රැන්ඩම්ලි චෙක් කරනවා. දැනට දුම්පර වාර්තා ලබාගෙන තියෙන වාහන පාරේදී මේ දුම් පරීක්ෂණයේ අසමත් වෙන ඒවා තියෙනවා නම් ඒවා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න සහ අපි මහජනතාව දැනුවත් කරලා තියෙනවා. මේ වෙනකොට යම් කිසි කෙනෙකුට පාරේදී දුටුවොත් මේ අධික දුම්පිට කරන වාහනයක් ඒ සම්බන්ධයෙන් ඡායාරූපයක් අරගෙන අපේ WhatsApp නම්බර එකක් තියෙනවා. ඒකට දැනුම් දෙන්න හැකියාව තියෙනවා ඒ අදාළ වාහන සම්බන්ධව. දැන් මේ ඉදිරියේදී මොහොත වැඩපිළිවෙලක් තියෙනවද? ඒ කියන්නේ දුම් සම්බන්ධ වාහන එක කැටගරියක් ගෙන්නවන්න මේ තෙල් භාවිතයට අමතරව දැනට එහෙම විශේෂිත සැලසුමක් නැහැ. දැනට තියෙන්නේ අපි දැනට උත්සාහ කරන්නේ රජයේ ප්‍රතිපත්ති වෙලා තියෙන්නේ ඉලෙක්ට්‍රික් වාහන සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබා දීම. ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කුමක්